කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අප ආහාර මිලට ගැනීමෙදී මෙන්ම ආහාර නිවසට ගෙන්වා ගැනීමෙදී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුයි. මේ ලිපියෙන් අප ඔබට කියන්නේ ආහාර නිවසට ගෙන යෑමේ සිට ආහාර පිළියෙල කිරීම දක්වා සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳවයි. මෙහිදී කොරෝනා වෛරසය වාතය මගින් පැතිරී යන්නක් මිස කොලරාව පාචනය වැනි ආහාර මගින් පැතිරී යන රෝගයක් නොවන බව විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඒ නිසා ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැහැ. නමුත් ආහාරවල වෛරසයේ තැවරී තිබී ඒ දැත්තර තැවරීමෙන් පසු නාසය මොකේ හෝ දැස් ස්පර්ශ කිරීමෙන් මෙම වෛරසයේ ශරීරගත විය හැකිය. ඒ නිසා ඔබ දැත් පිරිසුදු කර ගැනීම පිළිබඳවයි විශේෂ අවධානය යොමු කළ යුත්තේ. ඔබ ආහාර මිලදී ගැනීමට වෙනස සැලිත යාමට පෙර අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවක් පළමුව සකසා ගන්න. සතියකට හෝ දෙකකට සෑහෙන පරිදි එම ලැයිස්තුව සකසා ගන්න. මෙසේ අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුගත කර ගැනීම මගින් ඔබට වැඩි වේලාවක් වෙළඳසැලේ රැඳී සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. වෙළඳසැලට යන විට මුඛ ආවරණ පළඳින්න. හැකිනම් වෙළඳසැලෙන් ගන්න ද්‍රව්‍ය ඇසරීමට නිවසෙන්ම අවශ්‍ය කවර ආදීද රැගෙන යන්න. වෙළඳසැලට ගිය පසුවත් එහි දෑත් සේදීමට තබා ඇති සබන් හෝ සැනිටයිසර් වැන්නකින් දැත් පිරිසුදු කර ගැනීම වැදගත්. වෙළඳසැලෙහි තබා ඇති බඳුන් සහ ට්‍රොලි ආදී ඇල්ලීමෙන් පසු මුහුණු ඇල්ලීමෙන් වළකින්න. වෙළඳසැල් වලට ගිය පසුවත් සමාජ දුරස්ථභාවය තබා ගැනීමට අමතක නොකරන්න. අවශ්‍ය ද්‍රව්‍ය මිලටගෙන නිවසට පැමිණි පසුවත් ඔබ දැත් හොඳින් සෝදන්න. ඇතැම්ම වෙළඳසැලෙන් මිලද ගන්න එළවලු පළතුරු ආදී පවා මේ දිනවල සමන් වතුරෙන් සේදීම සිදු කරනවා. ඒ වගේම ඇතැම්ම එම ද්‍රව්‍ය අවුවේ තබා වැලීම සිදු කරනවා. නමුත් මෙවැනි දෑ කිරීම නොසුදුසුයි. අවුවේ වැලීම ආදී මගින් ආහාරයේ පෝෂ්‍ය පදාර්ථ විනාශ විය හැකිය. මෙලෙස කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෝ වෙනත් පිළිගත් සෞඛ්‍ය ආයතනයකින් දැනුවත් කළ නැහැ. ඒ නිසා ඔබ වෙළඳපොළට ගොස් එළවලු පළතුරු මිලදීගෙන නිවසට පැමිණි පසුව හෝ නිවසටම එම ද්‍රව්‍ය ගෙන්වාගත් පසුව කළ යුත්තේ එම එළවලු පළතුරු ආදිය ගලා යන ජලයෙන් සේදීමයි. මෙහිදී ඔබට ජල කරාමයකින් එම ආහාර වර්ග හොඳින් සේදීම කළ හැකිය. ඒවායේ පිටපොත් හොඳින් අතුල්ලමින් සෝදන්න. ඇතැම් අය සැනිටයිසර් වැනි දේවලින් පවා එළවලු පළතුරු සේදීම සිදු කරනවා. නමුත් මේ කිසිසේත්ම නොකළ යුත්තකි. ටින් මාළු ආදිය නිවසට ගෙනා පසුව විරුද්ධ කිරීමට පෙර හොඳින් පිරිසුදු කරගන්න. පිරිසුදු කර ගැනීම නන්තුරු ආහාර සැකසීමට හෝ ගබඩා කිරීමට ඔබට හැකියාව තිබෙනවා. මෙම ද්‍රව්‍ය සේදීමෙන් පසුව ඔබ දැන් හොඳින් පිරිසුදු කරගන්න. ශීතකරණයේ අසරණ විට નિયમિતව වෙන් කරමින් මස් මාළු ආදිය අධ ශීතකරණයටත් එළවලු පළතුරු ආදිය ශීතකරණයටත් දමන්න. ඒ වගේම මුළු තැඟේ ඉවීමට පිසීමට ගන්න උපකරණ පැන්ට්‍රි කබටි මතු පිට විෂබීජ නාශක ද්‍රව්‍යයක් යදා හොඳින් පිරිසුදු කර ගැනීමත් කළ යුතුයි. ආහාරවල සුරක්ෂිත බව සහ සනීප ආරක්ෂාව පවත්වා ගැනීමට අනික කලයුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. පළවෙනි එක තමයි පිරිසුදු කර ගැනීම. දෙවැනි එක නිසලස වෙන්කර ගබඩා කර තිබීම. තුන්වැනි එක පිසින ආහාර නියමිත උෂ්ණත්වයේ හොඳින් පිස ගැනීම. ඊළඟට ශීත කිරීම ආදිය එම කරුණු යටතට ගැනෙනවා. එම නිසා මේ කරුණු පිළිබඳව නිසි සැලකිල්ලක් යොමු කළ යුතුයි. විවිධ වෙළෙන්දන් විසින් ආහාර ද්‍රව්‍ය නිවසට ගෙනෙන විට ඔවුන්ම ආහාර ද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිතව ගෙනෙනවාද? අත්වැසුම් මුව ආවරණ පළඳිනවා යන්න පිළිබඳවත් සැලකිලිමත් වන්න. ඒ වගේම එම ද්‍රව්‍ය මිලට ගත් පසුව ඔබ දැන් පිරිසුදු කරගන්න. ඇතැම් අය පාන් බනිසාදී මිලට ගත් පසුව එවැනි දෑ රත් කර ආහාරයට ගැනීමත් සිදු කරනවා. නමුත් එවැනි දෑ කිරීමත් අවශ්‍ය වන්නේ නැහැ. ආහාර මාර්ගයේදී මෙම වෛරසය විනාශ වීම සිදු වෙනවා. ඔබ ප්‍රවේශම් විය යුත්තේ ඔබ දෑත්වල තැවරී දැස් මුවහ නාසය මගින් එම වෛරසය ශ්වසන මාර්ගයට ඇතුල් වීම වළක්වා ගැනීමටයි. එම නිසා ඔබ දෑත්වල පිරිසුදු බව පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතුයි. එසේ නොවී ආහාර වර්ජනය කිරීම නොවේ කළ යුත්තේ. ආහාර අපට අවශ්‍ය පෝෂණය පමණක් ලබා දෙන්නක් පමණක් නොවේ. ආහාර ගැනීම මගින් අපට සතුටක් ලැබෙනවා. එම නිසා පෝෂ්‍යදායී ආහාර ගැනීම මගින් ප්‍රතිශක්තියද වර්ධනය කර ගැනීමට හැකිවෙනවා.